අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ගණ දෙවියන්ව දහන ගණ දෙවියන්ව මිත්‍රය කරගෙන ඉන්න ඔබ සැමටත් අලුතින් ගණ දෙවියන් හඳුනා ගන්න කැමති ඔබ සැමටත් මේ වීඩියෝ එක වැදගත් වේවි වරම් තිබුණත් වරම් නැති වුණත් පිට රට ඉන්න අයටත් මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා මම හිතනවා පහුගිය දවස් කිහිපයේම කාර්යාලයේ දුරකථන එමතුම් ලබා දීලා තිබුණා විදේශගත ඉන්න දරුවන් ඒ අයගේ යම් යම් ගැටලු කියලා නම පුතේ මම එතනදී පොඩි පණිවිඩයක් ලබා දෙනවා කිසිදු විදිහකට පිට රට ඉන්න ඔබගේ කිසිදු වැඩ කටයුත්තක් බාර අරන් කරනවා කියලා මම කටයුතු කරන්නේ නැහැ. ඒකට මම ඔබට හොඳ උපදෙසක් දෙනවා මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙයි. ඔබ එතර ඉඳලා මෙතර පිහිට ලැබනවට වඩා පුතේ ඔබ ළඟම පිහිට හොයාගන්න. ඒ කොහොමද කියන එක මම කියලා දෙන්න. නැත්නම් ඔබ රැවටිං වලට හසු වෙවි. ඔබ මූල්‍ය වංචාවලට හසු වෙවි. ඒ තැනකට වංචාවක් නොවෙන්න තමයි දෙවියන් පිහිටට ඉන්නේ. ඉතින් ඒත් එක්කම තව පොංචි දෙයක් කියනනම් ඔබ ගොඩාක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්න දෙයක් ගැන කියන්න උත්සාහ කරනවද එහෙම නැත්නම් ලොකු දුකකින් එහෙම නැත්නම් කියා ගන්න බැරි කාට හරි සෙත්තක් ආශිර්වාදයක් කරන්න අවශ්‍ය නම් මට ලග්නේ ඒ අවශ්‍ය ඔබේ නමයි විදේශගත ඉන්න දරුවෝ කාර්යාලයට ලබා දෙන්න මම දුරකථනයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කාර්යාලයෙන් මට ලබා දෙවි මම එතකොට දිනපත දෛනික පූජා කරනකොට ඔබේ නමට සෙත් පූජා පවත්වන්නම් රුපියලක මුදලක්වත් මට අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ ඒ කටයුත්ත කරන්න ඊටත් වඩා සාර්ථක ක්‍රමයක් ගැන තමයි මම අද කියන්නේ දැන් ඔබට විවිධ ගැටලු තියෙන්න පුළුවන් අන්න එතකොට මන් දෙන උපදෙස තමයි ඔබ කුමන ආගමේ කුමන කෙනෙක් වුණත් ඔබ මිනිසෙක් හරි සුන්දර කෙනෙක් ඉන්නවා ගණේෂ් එයා මිත්‍රයෙක් කරගත්තු තැන ඔබට වරදින්නේ නැති වේවි මම ලැබුණු තෑග්ගක් අනුව අවුරුදු 3 ඉඳලා තමයි මේ ගණේෂ්ව ළඟ තියාගෙන හිටියේ ඒත් අකුරු කියවන දවසේ හඳුන් කූරක් පත්තු කරා ඇරෙන්න එයාව ලොකුවට අදහන්න මට ආభాෂයක් තිබුණේ නැහැ. නමුත් හැම වෙලාවෙම මල් ළඟ මං කතා කරලේ මං හැසිරුනේ ගණේෂ් එක්ක. ඉතින් ගොඩාක් ජයග්‍රහණ එදා පටන්ම මං ලබා ගත්තා. සමහර විසඳුමක් නැති ප්‍රශ්නවලට පුතේ. අතිසාර්ථක විසඳුම් මට ලැබුණා. ඉතින් ගණේෂ්ව අදහන කෙනෙකුට ලැබෙන දේ තමයි ගොඩාක් වෙලාවට තමන් තනි වෙන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්නවලට ගොඩාක් මූල්‍ය ප්‍රශ්නවලට සමාජීය ප්‍රශ්නවලට කීර්තිය ප්‍රශංසා මේ හැමදේම ඔබ වටා එක්රැස් වේවි. ඒ වගේම ඔබ වරම්ලාභියෙක් නම් දේව සභාවේ මූලිකයා ප්‍රධානියා හැටියට ආරම්භක දේවතාවුන් වහන්සේ හැටියට ගණ දෙවියන් හඳුන්වනවා. ඉතින් ඒ වගේම තරහ යන්නේ නැති බොහෝම කරුණාවන්ත වූ කෙනෙක් තමයි ගණ දෙවියන් කියන්නේ. ඒ වගේම උන්වහන්සේට අපහාස කරපු බොහෝ අය බොහෝ හිතා ගන්න බැරි තරම් දේවල් වලට පත් වෙලා විනාශ වෙලා යන්න සිද්ධ වුණා. ඉතින් ඒව ඇත්තටම අද අසත්‍යක් නෙමේ. ඒක බොහෝ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. අද තව පොඩි දෙයක් කියන්නම්. පසුගිය කාලීනව යම් විශ්ව ශක්තියේ තියෙන ප්‍රබලම නාමයක් වුණු අම්මා කාලිය දේව මෑනියන් කාලි මෑනියන්ගේ නාමය අවභාවිතා වුණා. කාලි 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 කියලා බොහෝ දෙනා බොහෝ දේවල් කිව්වා. අදෙහි ප්‍රතිඵල බොහෝ දෙනා විඳිනවා. ඉතින් ඔබ වග කියන්න ඕනේ පුතේ ඔබ විශ්වයට උදාහරණ සෑම වචනයක් තුළම යම් කිසි දෙයක් ඔබටත් අපිට එනවා. ඒ නිසා ඔබ කැමති නැත්නම් මේ දෙවියන්ට ඔබ ආස නැත්නම් ඔබට අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් ඔබ මේව බැහැර කරලා නිකන් ඉන්න. කිසිදු අදහස් දැක්වීමක් එහෙම නැත්නම් මේ දෙවියන්ගේ නම නිතර 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 උච්චාරණය කරමින් දෙස් නැගීමක් තියන්න යන්න එපා. ඒකේ වස් කවිය ඔබට ළඟා වෙන නිසා වේ. හරි දැන් මේක ටෙස්ට් කරන්න පරීක්ෂා කරන්නත් කරන්න පුළුවන්. කමක් නැහැ කරලා බලන්න. අන්තිමේදී ඔබටම තේරෙයි ඔබ වටා විවිධ ප්‍රශ්න ගොඩ මාලාවක් ඔබගේ පවුලෙන් ඔබ වටා නිකුත් වෙනවා කියලා. එයයි විශ්වය ඔබට බහැ ස්වභාව ධර්මයත් එක්ක සටන් කරන්න. ඉතින් මේ හැමදේම ඔබෙන් කටහඬින් නිකුත් වෙන සෑම වචනයකම 100%ක් වගකීම ඔබ බාර ගන්න අවශ්‍ය වෙන නිසා බුද්ධිමත් වෙන්න පරිස්සම් වෙන්න කට වචනේදී කියන එක තමයි මම කියන්නේ වාචා සම්මා වාචා සිහියෙන් වචන භාවිතා කරන්න වචනය හසුරවන්න කියලා මම නිත්තර කියන ගමන්ම ඉතින් ගණ දෙවියෝ ගැන තව කතා කරනකොට උන්වහන්සේව ස්ථාපිත කරලා දීලා තියෙනවා ඒ වගේම තනියම පුංචි පිළිමයක් පුංචි පින්තූරයක් වේවා හදවතේ තමයි ස්ථාපිත කරගන්න ඕනි ඉතින් මෙහෙම ස්ථාපිත කරගත්තාම ස්ථාපිත කරපු මුල් දිනේම ඔබ මහා දේවල් ඉල්ලන්න යන ඉපා දෙවියන්ගෙන් හරි කැමැත්තෙන් හරි පිරිසුදුර පූජාසනය ලැස්ති කරලා නිවසින් පිටනම් බොහොමයක් හොඳයි. නිවස ඇතුළතත් මම දැකලා තියෙනවා තියන් ඉන්නවා. නමුත් අපිරිසිදුර නැතුව පිරිසිදුරට තියන්න නිවසෙන් එළියනම් ගොඩාක්ම හොඳයි. ඉතින් මේ විදිහට
ගණදේවයන්ට ඔබේ දුක කියන්න පුරුදු වෙන්න විදේශ ගතව ඉන්නවා නම් ඔබට විශාල ඉඩක් නැති වෙන්න පුළුවන් පුතේ. ඔබ රැකියාවක් කරන තැනක ඉන්නවා නම් ඒකට කරන්න තියෙන හොඳම කාරණාව තමයි ඔබ නිදා ගන්න යන මොහොතකට පෙර හරි ඔබ කිසිවක් දන්නේ නැත්නම් කිසිදු මන්ත්‍රයක් කිසිදු ස්තෝත්‍රයක් කිසිදු ශ්ලෝකයක් ඔබ ගයන්න අවශ්‍ය නැහැ. මූල මන්ත්‍ර හොයාගෙන පුළුවන් නම් ගායනා කරන්න ඉතාම හොඳයි. තුන් අතාවක් ගායනා කරනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ තමන්ගේ දුක කියලා නිදා ගන්න මේ ගණ දෙවියන් විදේශගත ඉන්න දරුවන් යාළුවෙක් කරගන්න නාවන්න පුළුවන්. ඒ තමන්ගේ කැමැත්ත වෙලාවනු ඒ දේවල් කරන්න හදවතේ ලොකු ඉඩක් දෙන්න. ඔබ බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා, තෙරුවනට වන්දනාමාන කරාට පස්සේ දෙවියන්ට වඳින්න. ඒක කිසිදු විදිහකින් තෙරුවනට කිලිටිවීමක්වත් තෙර මේ එහෙමත් නැත්නම් තුන් සරණ පටහැනිව යෑමක්වත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙවියන් අදහන අයට දෙවියන් අදහන්න පුළුවන්. ඒ ගැනත් මම වීඩියෝ කරලා තියෙනවා. එතකොට නිවැරදි මිත්‍යාව කියන්නේ මොකද්ද කියලාත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේක අත්දකලා ඔයගොල්ලන්ට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ හින්දා පුතේ ඔබ ඉන්න රටේ ඉඳලා ඔබ ඉන්න තැනේ ඉඳලා අද රෑ ඉඳලම පටන් ගන්න දුකක් හිතට දැනෙන හැමදේම මේ ගැන දෙවියන්ට කියන්න. ඔබට පිළිමයක් ගන්න අපහසු නම් ඔබ පින්තූරයක් තියාගෙන නැත්නම් ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් තියලා ඔබ ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න හොඳ මිත්‍රෙක් බවට පත් වෙන්න. බොහෝ වෙලාවට මිනිස්සු ස්ථාපිත කරගෙන ලොකුවට ගණදේවියන්ගේ පිළිමයක් තියලා ගොඩාක් දේවල් කරනවා. හැබැයි මේ ගණදේවියන්ගේ මූර්ති තියෙනවා, ඒ වගේම අවතාර තියෙනවා. මේ අය මොනවද කරන්නේ කියන එක ගණදේවියෝ බලාගෙන ඉන්නවා. එතකොට ඔබ කොච්චර ගොඩාක් වියදම් කරලා පුද පූජා තැබුවත් රන් රිදී මුතු මැණික් ගණදේවියන්ගේ ශරීරයේ පිළිමේ පැලඳුවත් පූජා අග්‍රගන්නේ විදිහට සුදු පිරුවට ඇඳලා කළත් ඔබගේ සිතේ තියෙන අනුන් ගැන සොයන එක නම් අනුන්ට කරදරයක් වෙන්න අනුන්ව නැතට නැති වෙලා යන්න කියන චේතනාවන් ගණදේවියන්ගේ පිරිවර විසින්ම ඔබේ පූජාසනය පාලු කරයි, ඔබේ ස්ථාපිතය පාලු කරයි, ඔබේ භූමි ප්‍රදේශය පාලු කරයි. ඒක අනිවාර්ය කරුණක්. හේතුව දෙවියන් කැමති දේ මනුස්ස ගුණ නිසියාකාරව තියෙන අයට. එහෙම මනුස්ස ගුණ ටික ටික හැදෙන්න හැදෙන්න දේව ගුණයක් ඔබ තුළ ස්ථාපිත වෙනවා. අන්න එහෙම නම් තමයි ඔබත් මරණින් පතු යම් කිසි තැනකට යහපත් තැනකට සුගතියකට යන්නේ. ඉතින් ඔබ දෙවියන් අදහන්න කැමති කෙනෙක් නම් ඔබට වැදගත් වෙන්නේ දරුවනේ අදහන වර්ෂ කාලය නෙමෙයි, අදහන මාස ගාන, දින ගාන, පැය ගාන නෙමෙයි, ඔබ තුල අදහන්න වර්ධනය කරගන්න ඕනි ගුණ ගාන. ඔබ කොච්චර කොහොම මෛත්‍රී කරන්න ඕනි කෙනෙක්ද හිතන්න. ඔබට තව කෙනෙකුට ගණදේවයන් වන්දනාමාන කරන්න දෙන්න පුළුවන් නම් ඒයා වඳින සැරයක් ගානේ ඒ පින්කුසලය ඒ වඳින කෙනා දුන්නත් නැතත් ඒක ඔබට අයිති වෙනවා. හේතුව ඇයි? ඔබයි දායාද කළේ. ඉතින් ඒ හින්දා පින්කමක් විදිහට ගණදේවියන්ගේ පින්තූරයක් දෙන්න පුළුවන් නම් තව කෙනෙකුට වඳින්න කියලා දායාද කරන්න පුළුවන් නම් ඒක කියලා දෙන්න පුළුවන් නම් ඒ හැම දෙයකින්ම කුසලයක් රැස් වෙනවා. ඒ කුසලයක් ගණදේවියන්ට රැස් කරන එක ගොඩාක් වටිනවා. අනිත් දෙය තමයි මිනිස්සුන්ට වඩා බොහෝම දේව ගුණය ඉතාම වැඩි. ඒගොල්ලෝ අපි කරන දේවල් බොහෝම හොඳින් අධ්‍යයනය කරනවා. දෙයක් ලබා ගන්න විතරක් වඳින්නත් එපා පුතේ. දිගින් දිගටම මේ ගණදේවියන් සමග ඉන්න. ඉතින් විවිධ 108 නාමාවලි, ස්තෝත්‍ර, භජන්, ඔබේ හිතට එන කවි මේ ඕන දෙයකින් දෙවියන්ව ඉතාම කැමැත්තෙන් අභිෂේක පූජාවක් උනත් සිද්ධ කරන්න පුළුවන්. සිද්ධ කරලා ඔබේ දියුණුව ළඟා කරගන්න පුළුවන්. හැබැයි ඔබ තුල කුහකකමක් තියාගෙන ඔබ තුල යම් කිසි චිත්ත පීඩාවන් තියාගෙන තව කෙනෙක් ගැන වෛරී සිතක් තියාගෙන ඔබ හිතනවා නම් අතිමානය බලයෙන් අතිමානයට පත් වෙනවා නම් මේකේ බලය නැති වෙලා ඔබ තිබුණටත් වඩා තැනකට යනවා. මොකද එතකොට එන්නේ අඳුරු ශක්තියින්, ඩාර්ක් එනර්ජිස්. ඒ කියන්නේ අඳුරු ශක්තියින් ඔබව ග්‍රහණය කරගන්නවා. අර දෙවියන් සියල්ල බලාගෙන ඉන්නවා. අර මගෙන් අහලා තිබුණා දරුවෙක් දේව යහන්වල බලය ඈදා ගැනීම සිද්ධ කරන්න පුළුවන්ද කියලා. ඔව්, අනිවාර්යෙන් දේව යහනක ඔබ කොච්චර පහන තිබ්බත් ඒ දේව යහනේ පිරිසිදු භාවය බලභාවයේ යහන් බල වෙනවා කියන්නේ ඒ බලභාවය නැති වෙනහම ඒ බලය ඉවත් වෙලා යනවා. තව බලය තියෙන තැනකට ගිහිල්ලා එකතු වෙනවා. ඒක ඔබ වට කරගෙන හිටියත් ඔබ ඒක සැරසිලි කරගෙන හිටියත් ඒක රකින්න ඔබට බෑ. නැවත ඔබ බලමූල කරන්න සිද්ධ වෙනවා. ඉතින් දෙවියන් අදහනවා කියලා විශාලවට නෙමේ පුතේ මේ ගණ දෙවියන් වීරමුන්න, එහෙම නැත්නම් වීර ගණේෂ කියලා අපි හඳුන්වනවා. එක අවතාරයක්. ඉතින් ඒ ගණේෂ් දෙවියන් බොහෝ වෙලාවට අයුක්තියට අසාධාරණයට පෙනී සිටින වීර ගණේෂ් කෙනෙක්. ඉතින් ඒ නිසා
දැනගෙන හදවතේ කිසිඳු ભેදයකින් නැතුව තමන්ගේ දුක තමන්ගේ ප්‍රාර්ථනාවන් පමණක් හිත හිත දෙවියන්ට නාවන්න දෙවියන්ට ආදවතින් ආදරය කරන්න ඔබ හොඳට මතක තියාගන්න දෙවියන්ට ආදරය කරන කෙනා කවුද එතෙන්ට තමයි දෙවියන් හැම වෙලාවෙම සමීප වෙන්නේ තව තැනක දැන් ඔබ කොච්චර විශාලව පූජාසනෙ හැදුවත් බලේ ශූන්‍ය වෙලා යන්න බොහෝම පොඩි කාලයක් යන්නේ ඉතින් කැමැති දරුවන්ට පුළුවන් ගණ දෙවියන් මේ විදිහට අදහන්න පිළිමයක්ම අවශ්‍ය නැහැ පුතේ පුංචි පින්තූරයක් තිබුණත් හොඳට මැති පිටරටින දරුවන් පවා අද ඉඳම මේ දේ කරලා බලන්න දිගිරිගව කරගෙන යනකොට ඔබට දැනේවි ලොකු සහනයක් ලොකු චිත්ත සහනයක් ලැබෙවි ඒක තමයි කළ යුත්තේ ඉතින් ඒ දේ කරලා සැනසුමක් ලබා ගන්න මානසික සහනයක්වත් ලබා ගන්න ඔබට ලැබෙනවා අනිවාර්යෙන් දුක් වෙන්න එපා හැම දෙෙම හරියාකාරව නිවරදිව සිදුවේවි සැමටම තෙරුවන් සරණයි ගණ දිව්‍යංග මිත්‍රේ කරගන්න කියලා මං ඉල්ලනවා දෙවියටයි